आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियद टीवी रात्रि प्रवृत्ति विकाशयै ओब वेत अप मे गिने एन्ने मम उदेशान इडुम गेदर प्रथमेन रात्रि पुवत सिरस्थल सर्वपाक्षिक समुलुव अवसान सजबे जातिक जनबलवेगे विमल उदय सीएमसी समुलुवट नहे समुलुवेदी हिटपु अगमति रानिल महाबैंकु अधिपतित मुदल एमतित समग उनुसुम वेई हत्ते हातर वसरक सापे निमाकर्मु जेवीपी नुगे गोड़ेदी इल्लाई दिनकट हत्त दहक पमन गैस सिलिंडर अवश्य बेदीम सीमित निसा दिगटम पोलिम බලශක්ති ඇමතිගේ බාලගිරි දෝෂය අයෝසියේ තෙල් හිඟයි තෙල් ඇමති තෙල් වලින් ගහන්නද හදන්නේ සජිත් අසයි සජිත්ගේ රට තෙල් ගේන්න ජොන්ස්ටන් ඉල්ලයි සතොස හිස් හාල් නැහැ මස් මාළු පොල් තෙල් බිත්තර අහස උසට ඇමරිකාවේ වික්ටෝරියා නූලන් IMF තීන්දුව ගැන රජය පසසයි इडम संवर्धन आज्ञा पनते रेगुलासिय वसरासु हतकट पसु संशोधनेट मे एन्ने एमसीसी अद अपी इडम देन्ने ने एमसीसी ग्यूसमट एसएम चंद्रसेन कियाई रात्रि प्रवृत्ति तुलिन प्रथमे नवदहनय देशीय पुवत वेत मेरट निदहासिन पसु इतिहासे दर्नुतम आर्थिक अर्बुदेट अप मेवन विट मुहुन पामिन सिरिनवा एवगेम इतिहासे आंडुवक मुहुन देन बरपतलम समाज देशपालन सह आर्थिक अर्बुदेट वत्मन आंडुवट मुहुन दीमटाई सिदुव तिबेन्ने एवन पसुबिमकाई सर्वपाक्षिक समुलुव अद पवैत्तुने अलुत अवुरुद्दट पेर अलुत अयवैयक इदिरिपत् किरीमट तमा एकंगवन बव मेहिदी मुदल अमात्य बैसिल राजपक्ष महता प्रकाश कला सर्वपाक्षिक समलु आरंभवुनेम अद IMF वलिन एवगेम कुजीत देशपालन संस्कृतिये मूलिक लाक्षण्यक्द सहितवाय ए पसुगिय आंडुवट चोदना करमे महाबैंकु अधिपति अजित निवाड खब्राल सह एहिदी हिटपु राजे अगमति अतर एतिवु उनुसुम संवादयै मे जम हेकिन 2014 දී තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 79 කට කල දේශීය නිෂ්පාදිතය 2019 වෙන විට 65% කින් වැඩි වී තිබුණා නම් මෙම අභියෝගයේ දරුණු එකක් වන්නේ නැහැ. එහෙත් 2019 වෙන විට ආර්ථිකයේ අගය වැඩි වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 84ක් දක්වා පමණ. ඒකෙන් යම්කිසි පීඩනයක් රජයට මතුවෙන්න මතුවුණා. කරුණක් පැහැදිලි කරන්න අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අත් වශයෙන්ම රටේ තියෙන මේ උග්‍ර ප්‍රශ්නේ. ඔබතුමා දන්නා අපි අරගෙන තියෙන පියවර මොකක්ද කියලා. මෙතනදී අපි ආවේ නැහැ ආපහු මේ පක්ෂ දේශපාලනට කවුද වග කියන්නේ කියලා මේවට. අර පටු දේශපාලනට මහා බැංකුවේ අධිපතිතුමා කිව්වට ආවේ නැහැ. ඒත් මං කනගාටු වෙනවා. එතුම පටන් ගත්තේ මේක ඊළඟ ගියා ආණ්ඩුවේ වැඩක්. මම මෙතෙන්ට ආවේ විපක්ෂයේ පුත්තක් ඇවිල්ලා නැහැ. ඒ මම ආවේ ඒගොල්ල පරාජය කරන්න නෙමෙයි. इट भागवती राणी विक्रम सिंह महता में अर्बुदी आरंभ अवस्था IMF यान के अदोहु नवतात IMF वार्ता को केला हुआ एदी मुदल्लमाते बैसिल राजपक्ष सह हिटपु अगमति रणिल विक्रमसिंह महता अतर दैति उने उनुसुम वचन हुमारवा राजतंत्र मूल अर्मुदले संपूर्ण वार्ताव पार्लिमेंट इतिपत क्रीमट उन अपोहत भी हत अत्त वसे मेक अप्ट पोड़न दुना कीप अवस्ताव कदी मंगिताने में समार पक्ष मितेंट नुपैमिनिये में हेतु अनिसा मंग क्यमती जनगान අපිට මේ සුමානවත් එන සුමානවත් මේක ලබා ගන්න පුළුවන්ද කියලා පකිස්තානි වාර්තාව දැම්මම පිට වෙලා තියෙන සම්පූර්ණ එක පිටු 149. සමාවෙන්න මේ IMF වාර්තාව අපිට තාම සම්පූර්ණ නැහැ ඉතින්. ඒකට කියලා තියෙන එවුවා කියලා. නෑ නෑ අපිට අයිත නැහැ. එහෙනම් අපි හමු එතන මේ මත ජනාධිපතිතුමා දැන් හරි යන්න එන්න කිව්වොත් අපිට මේ කතා කරලා විස්තර කරන්න පුළුවන්. ඒක නිකලන්නේ. හරි යන්න නියෝජිතයට එන්න කිව්වොත් අපි මේක ඒක නැත්තම් මම පිළිගන්නේ නෑ අපි හරි යන්න වර්ගීමකින් කියනවා අපිට තාම වර්තාවේ අපිට ඩ්‍රාෆ්ට් එක එවලා තියෙනවා ඩ්‍රාෆ්ට් එක අපි අපේ අදහස් එක්ක ඩ්‍රාෆ්ට් එක ඩ්‍රාෆ්ට් එක එවලා තියෙනවා ඩ්‍රාෆ්ට් එක නේ එවන්නේ මුලින් ඊට පස්සේ ඒක රිපෝට් එක ෆයිනලයිස් කරලා බෝඩ් එකට දාලා ඒකට එවන්නේ ඉතින් ඒක පිළිගන්නවා ඩ්‍රාෆ්ට් එක ආවා කියලා මෙතෙක් කල් ආවේ නෑ කියලා නෑ ඩ්‍රාෆ්ට් එකක් ඉතින් මුලින් අපි ඒක සාකච්ඡා කරන ඩ්‍රාෆ්ට් එක ඔබතුමා දන්නවනේ මට වැඩි හොඳට ඔබතුමා කියන්න කමන්නේ අපිට ඩ්‍රාෆ්ට් එකක් ආවන අපිට යන දවසෙත් මොකක්ද දැන් ඩ්‍රාෆ්ට් එක දුන්න මට දෙන්න එපා දෙන්න එක පාර්ලිමේන්තුවට දෙන්න නමුත් මෙහිදී සමුලුව ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ මෙය දේශපාලන උත්සාහයක් නොවන බවයි මේක ඇත්ත වශයෙන්ම මේ දේශපාලන වශයෙන් පෙන්වන්න කරන දෙයක් නෙවෙයි
අපි අද මේ සමුළුවට සහභාගී නොවන අනිත් පක්ෂවලටත් මිල්ලා සිටිනවා ඉදිරියේදී මේ සමුළුව සහභාගී වෙලා ඔවුන්ගේ විසඳුම් සාකච්ඡා කළා කිටි කාලීනව සහ රට ඉදිරියට ගෙන යන්නට සහභාගී වෙන්නට කියලා අද මේ සමුළුව ඇත්තටම ඉල්ලුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එහෙම නැතු ආණ්ඩුව නෙවෙයි. නමුත් රජයේ ඊට කැමති වුණා. ඒත් අද ප්‍රධාන විපක්ෂයේ වන සමගි ජන බලවේගයේ මේ හමුවට යාම ප්‍රතික්ෂේප කළා. ජාතික ජන බලවේගයේ ඇතුළු තවත් පක්ෂ කිහිපයක් ගියේ නැහැ. වාසු විමල් ගම්මන්පිල ගියේත් නැහැ. මේ තුන්දෙනා රජයේ පත් කිරීමේ සටනේ හිටපු කසකාරීන් මේ සමුළුව ඉල්ලපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වේ සමුළුවේ අරමුණ ආණ්ඩුවට මුක්කු ගැසීම නෙවෙයි කියලයි. ජනතාවගේ දුකට විසඳුම් සැවීම කියලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමනි අගමැතිතුමනි රාජ්‍යාංශයේ සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල ඒ සම්බන්ධයෙන් මතයක් තිබෙනවා. ඒවා පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ කෙරෙන්නේ නැtei කියන එක අපි ඒ නිසා මූලික වශයෙන්ම ඉල්ලා සිටින්නේ මේ ප්‍රසම්පාදන කොමිසම හා විගණන කොමිසම නැවත ස්ථාපිත කළ යුතුයි කියන එකයි. රාජ්‍යාංශයේ සියලු තලයන්හි සිදුවන දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීම සඳහා පූර්ණ බලතල සහිත විශේෂ ප්‍රවීණයන්ගෙන් සමන්විත නියාමන කොමිසම වහා ස්ථාපනය කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. ඇත්තටම සර්වපාක්ෂික නෙමෙයි මොන පාක්ෂික හෝ සමුළුවකින් මේ මොහොතේ රටේ මූල්‍ය අර්බුදයට විසඳුම් ලැබෙනවා නම් ජනතාව ඊට පින් දේවි. නමුත් ණයටම කන්න පුරුදු වුණ ණයම ඉල්ලගෙන යන අපේ රටේ දේශපාලනයට මේට විසඳුමක් තියේවිද? හොරකම දූෂණයේ වංචාව උඩුදුවලා කුණු වෙලා ඔජස් ගලන දේශපාලන සංස්කෘතිය තුළ සැබෑ විසඳුම් තිබේද? ඇත්තටම නිදහසින් පසු අප පවත්වගෙන යන දූෂිත අමන දේශපාලන ක්‍රමයේ වෙනස් කරන තුරා අපට ගැලවීමක් නැහැ. අපේ රටේ මේ දේශපාලන පක්ෂ කවදාවත් එකට එකතු වෙලා හරි මගට මේ රට ගන්නේ නැති බව පැහැදිලිව කිව යුතුයි. අපේ සමාජයේ හවුලේ කැඳත් එපා කියලා කියන්නෙම අපේ රටේ දේශපාලන පක්ෂ හවුල් වෙලා රට කරපු හැටි නිසාම කියලයි අපට නම් හිතෙන්නේ. 74 වසරක සාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයින් ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන රැලියක් අද නුගේගොඩදී පැවැත්වුණා. 74 වසරක සාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ අද දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එම බලවේගයේ නායකයින් නියෝජිතයින් සහ පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා පෙළපාලිය පැවැත්වුණා. විරෝධතාවේ ආරම්භ වුණේ දෙල් කඳමන් සන්ධියෙන්. එතැන් සිට හයිලෙවල් මාර්ගයේ ඔස්සේ විරෝධතාකරුවන් නොගේගොඩ නගර මැදිය දක්වා පැමිණුණා. එහිදී හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. විරෝධතාවේ පැමිණි පිරිස නොගේගොඩ නගර මැදියේදී ජන හමුවක්ද පවත්වනු ලැබුවා. අපිටකත් මේ කතා කරන්නේ සිස්ත භාෂාවෙන්. ඊට වඩා වෙනත් භාෂාවකින් තමයි අද ජනතාව මේ පාලකව ආමන්ත්‍රණය කරන්නේ. අපිටත් ලියුමක් එවුවා සර්වපාක්ෂික සමුළුවට එන්න කියලා. අපි ඉතින් ගොඩාක් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන එක වැඩක් නැහැ. අපි ගියා නම් කියන්නේ එකයි. අනේ ගෝඨාභය දැන් ඕගොල්ලෝ ඇති බහැලා යන්න. මේ රට මේ විනාශයට පත් කරනලද? ආර්ථිකය මා හපයපුවට පත් කරනලද? අපේ රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට හෙළනලද? මේ පාලකයන් එක්ක මොකද කියලා සාකච්ඡා රටාදන්න? තියනවා එහෙම සාකච්ඡාව? නැහැ. අද අපි මේ නුගේගොඩ ආවේ නෝකටවත් නෙමෙයි රාජපක්ෂලා දැන් ඕගොල්ලෝ යන්න. හැබැයි මම මෙහෙම සිස්ත භාෂාවෙන් වේදිකාවේ කිව්වට පෙට්‍රල් සෙඩ් එකක් ගාවට කියොත් කියන්නේ උහුම නෙමෙයි. රාජ්‍ය සේවකයෝ පණ ඉල්ලනවා ජීවත් වෙන්න බෑ. වැටුප් පිසෝදා ඇවිල්ලා වැටුප් පිසෝදා විසඳ බල්ලා කියලා කෑ ගන්නවා. සියල්ලටම උඩින් ඒ සඩම් පාටත් එක්ක මේ ජන පීඩක ආණ්ඩුව ජනතා ද්‍රෝහී ආණ්ඩුව පන්නමු කියන සටන් පාඨය ඉහලින්ම ලෙලදෙමු. ඒ විතරක් නෙමෙයි 74ක සාපය නිමා කරමු කියන අරගලය පෙරදරි කරගෙන සටන් පාඨය අපි රට පුරාම පරිලෝක ගෙනියමු. කවු බාගේ රෙද්ද පල්ලේ නම්බු පිටින් අපි ඇවිදින් එළවනවා. එපා එපා බොරු රවටිලි ජන පීඩක පන්න දමමු. තනි පුද්ගලයෙකුට රජවීමේ උවමනාවක් සඳහා නෙවෙයි අපි මේ වේදිකාව හැදුවේ. අපේ මේ බලාපොරොත්තුව මේ සියලු පක්ෂවලට ඡන්දය දීලා
සියලු ජනතාව රැවටිලා දුක් විඳලා පීඩාවට පත් වෙලා ඉන්න සියලු ජනතාව එකවන්ව රජ කරවීමේ වෑයම සහ අවංක ඕනෑකම තිබෙන්නේ ජාතික ජනබල වේගයට විතරයි අන්න ඒ ඔබ අපි සියලු දෙනා කිරුළු පළඳන ඒ දවස වෙනුවෙන් ජාතික ජනබල වේගය සමග අත්වල් බැඳ ගන්න එන්න ඒ සඳහා ඒකරාශී වෙන්න මේ වෙනකොට සෑම බිං අඟලක්ම වටිනාකමින් සෑම බිං අඟලක්ම විදේශික රමින් ඉන්නේ සා පාලකයා ගිවිසුමේ කොන්දේසි කැඩුවානම් ගිවිසුම කැඩුවානම් ජනතාවට රකින්න ගිවිසුමක් නැහැ බං ඒ සතයන් ජනතාව පාට බහින්නේ කාබාසිනිය අතල සියලු නෙවුන් එකතු වෙලා දැන් සර්වපාක්ෂික සමුළු පවත්වන මොකද කොහොමාරි මේ සිස්ටම් එකට කෙලවෙන්න යන්නේ දැන් රටේ ප්‍රශ්නය පෝලිං පොලිං වල ඉන්නේ ජනතාව තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගන්නට අවශ්‍ය තහවේට බහඬ නැහැ කියන්නෙම හිඟයක් තියනවා කියන එක. ඒ කියන්නේ ඇත්තටම රටේ බහඬ හිඟයි. අදත් ගෑස් පොලිං රට පුරා දකින්නට ලැබුණා. අපේ රටේ දෛනික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් 1300ත් 1400ත් අතර ප්‍රමාණයක්. සිලින්ඩර් වලින් නම් 60000ත් 70000ත් අතර දෛනිකව අවශ්‍ය වෙනවා. අනික පෙට්‍රල් පුරව ගන්නවා වගේ බෝලි වලට ගෑස් පුරවන්න බැහැනේ. දැන් ඊටම පැහැදිලි කාරණේ තමයි ගෑස් හිඟයි කියන එකත් ප්‍රමාණවත් ලෙස ගෑස් රටේ නැහැ කියන එකත්. අපේ රටේ ජනතාව තාම උදේ ඉඳන් රෑ වෙනකන් දිගු පොලිම් වල රටේ ගෑස් හිඟයි. අපේ රටේ දෛනික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් වලින් ගත්තම 1300ත් 1400ත් අතර වෙනවා. සිලින්ඩර් වලින් ගත්තම 60000ත් 70000ත් අතර ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මේ වන විට වෙළඳපළට නිකුත් කරන්නේ ඉතා සීමිත ගෑස් ප්‍රමාණයක්. ඉදිරි දිනවලදී ගෑස් නෞකා කිහිපයක්ම දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව නම් තාමත් දිගු පොලිම් වල. පුදුමය කියන්නේ මේ ගෑස් පොලිමක සිලින්ඩර් කරතියන් හිටගෙන ඉන්න එක මැති ඇමති කෙනෙක්වත් දැක්කේ නැති එකයි. ගෑස් නැහැ ලාම් තෙල් නැහැ තමයි ගෙදර බඩගින්නේ ඉන්නවා කවුද මේ මිනිස්ටර්ලා ඇවිල්ලා පොලිමේ ඉන්නවද නැත්නම් ජනාධිපති ඇවිල්ලා පොලිමේ දුප්පත් අය තමයි මෙතන පොලිමේ ඉන්නේ ගෑස් එනවයි කියනවා ගෑස් නැහැයි කියනවා ඊට පස්සේ ඉතින් ආයි යනවා ඊට පහුවින්ද ආපහු එනවා දරුවෝ ගෙවල් වල දාලා කණ්ඩ බොණ්ඩ බින්ද විදියන්නේ නැහැ මහතුරුන්ගේ රස්සාවට යන්න විදියන්නේ නැහැ මොකද්ද මේ ජීවිතේ අපි දීපුවාට අපිට ගහන්න ඕනේ මේ ඡන්දේ දීලා අපි දිනලා දුන්නට හැමදාම මේ පොලිම අපිට පුරුද්දේ දැන් තව ඉස්සරහටත් එනවා අපි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන් ගොල්ල ගෑස් සෝනතරම් තියෙනවා මෙතනට මම බලන රටේ ජනතාව තමයි ඡන්දේ දුන්නේ රටේ ජනතාවම මැරෙන්නේ ඇමති කියන ගෑස් පොලිමක් නැහැලු. මේ නැව් තියනවා මේ නැව් තියනවා නැවුනම් තියනවා මූ දෙවොලතර. නමුත් ගෑස් නැහැ අපිට. කොයි පක්ෂය අවතර අපිට වැඩක් නැහැ. දුප්පත් මිනිහා දුකේ. අපි දැන් පාන්දර හතර ඉඳලා ඉන්නවා. කොස්සෙන් තමයි දෙන්න තියෙන්නේ. උදේ පාන්දර ඉඳලා ඉන්නවා. ආ සාණ්ඩුවන වැඩක් නැහැ. එත්තටම අපි නම් ඡන්ද දාන්නම නැහැ ඒගොල්ලන්ට. ගෑස් නැති නිසා දැන් භූමි තෙල් ගන්නත් ජනතාව දිගු පොලිම් වල රැඳී සිටිනවා. මේ ගෑස් එක දවසක් හරි ඉෂු කරා කියලා කියන්න කියන්නකෝ ගෑස් එක ආපහු සෙඩ් එක වැඩ කරන කෙල්ලේවිලා ලේබල් එක කඩනවා. කඩලා බ්ලැක් එක විකුණනවා මේගොල්ලෝ. ලාමුදලුත් දෙන්න. දැන් අතරේ ඉඳලා පොලිමේ හිටියන් පස්සේ දැන් පෑපාක් පෑකයක් පොලිමේ හිටියන් පස්සේ දැන් ඇවිල්ලා කියනවා ලාමුදල් නැහැ කියලා. මේ මැනේජර්ට දන්නේ නැද්ද ලාමුදල් කොච්චර තියනවද කියලා? ඊයේ දෙකේ ඉඳලා ඉන්නවා. ඊයේ නෑ අතවලේ අතවලේ කියලා මිනුල් නැහැ කියලා. උදේට එන්න කිව්වා ගෝගල් නිලා. ඒකත් දියලා අපි පරිප්පු කනවා වෙන මොනවා කියන්නද ඉතින් වඩු නැහැ. ඒක පාන්දර අතරට ආවේ මෙතන්ට. ලීටර් 300ක් කියලා 150ක්ලු 150 ඊට පස්සේ 100ක්ලු. එතකොට අපි දෙගොල්ලෝ තමයි මෙතන මරාගෙන මැරෙන්නේ. මේගොල්ලන් පාඩුවේ ඉන්නවා. නම් භූමි තෙල් එක දෙන්නේ නැහැ කියලා නතර කරන්න තිබේ. එක එක්කෙනා මිනිස්සු දෙක එක විදිය කරන්න හොඳ නැන්නේ. මම ඊයේ ලෝකෙට දුන්නා. ඒක දීලා සමහර කටේ භූමි තෙල් දීලා තියෙනවා. ඒක හොඳ නැහැ. මේ ටෝකන් දීලා ඌ කියන්නේ දැන් දෙන්න බැහැ. ටෝකන් දීලා යවන්න. දෙන්න නැහැ. ඒක තාම බලන්න අපි ඉන්නවා. ඊයේ අපි මෙතන නැගින්න ලණුවක් දාලා අයින් කරලා ඕගොල්ලෝ එට උදේ 8ට එන්න. මේක තෙල් දෙන්නම් අනිවාර්ය දෙන්න කියලා මැනේජර් කිව්වා. දැන් එහෙම නැහැ. තෙල් නෙල්ලු. ඊයත් රස්සාවක් නැහැ. අදත් රස්සාවක් නැහැ. එමදාම මේම පෝලින්ද ඉඳලා නිකන් යන්න බෑනේ. අපිට මේක මොනවාරි කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. අද ලෝකෙම භාවිත කරන පොදු මුදල් ඒකකය වන්නේ ඇමරිකානු ඩොලරය. ඇමරිකානු ඩොලරයට අමතරව පෙට්‍රෝ ඩොලරයකුත් තිබෙනවා. මේදී සිද්ධ වෙන්නේ ලෝකේ කුමන රටක් කුමන රටකින් ඉන්ධන මිලදී ගත්තත් ඇමරිකානු ඩොලර් වලින් පමණයි ගෙවීම් සිදු කළ හැක්කේ. ඒ නිසා පෙට්‍රෝ ඩොලර් කියලා නමකුත් හැදිලා තියෙනවා. ඩොලරේ අගය ඉහළ පහළ යනකොට ඉන්ධන මිලත් මේ විදිහටම ඉහළ පහළ යනවා.
අපිට ඇමරිකානු ඩොලර් හිඟ නිසා ඇත්තටම තෙල් ගෙන්න ගන්න හරිම අමාරු තැනකයි අපි ඉන්නේ. හැබැයි තියෙන තෙල් වලිනුත් ඒව හංගලා පෝලින් හදන බවකුත් දැන් පේන්නට තිබෙනවා. ජනතාව ඉන්ධන පෝලින් වල ලග්ගලා ගහන මේ ගේම් එක මොකද්ද කියලා ජනතාව දැන් ප්‍රශ්න කරනවා. අපේ රටේ දේශපාලනය කුජීතයි කියලා අපි දන්නවා. හොරකම් කලේ නැති දේශපාලඥයින් ඉන්නවා නම් ඒ අතේ ඇඟිලි ගානට අඩුවෙන් බව කිව යුතුයි. යුද්ධය තුල මිනි පෙට්ටියනුත් ගසා කන්න හදපු අමනුස්සයින් අපේ රටේ හිටියා. තාමත් ඉන්නවා. තෙල් කියන්නේ හොඳ බිස්නස් එකක්. ලීටරයකින් 125ක් 30ක් ලැබුණත් පරම්පරාවම ගොඩ. පෝලිම් හදලා හිඟ මවලා වැඩි කරලා වැඩි ගානට යටිමඩි ගහලා අපේ රටට තාමත් ගේන්නේ නැත්තේ මිනි පෙට්ටි විතරයි. සමහර දේශපාලඥ ඉන්නේ නෑදෑ හිතවතුන් පමණක් නොවේ මිතුරනුත් මේසා දන කුවේරීන් වන්නේ කොහොමද දැන් මාස දෙකක පමණ ඉඳලා ඉන්ධන පෝලිම් එක ඉන්ධන ඇමති කෙනෙක් ඇත්ත කියලා ගෙදර ගියාලු අනිත් කෙනා බොරු කියමින් ගෙදර ඉන්නවා දැන් සති දෙකක ඉඳලා කට ඇරියොත් කියන්නේ තෙල් තියනවා නැව් වෙනවා ඇති වෙන්න බෙදලා පෝලිම් නැහැ කියලා නමුත් රට පුරාම ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා අද දවස් දෙකක් විතර පෝලිම් ඉඳලා තමයි මේ ඊයේ හවස ආපු ගම ඊයේ වැඩ කරපු පඩි ඉවර මේ පෝලිම් ඉඳලා කහලා බීලාම ගෙදර ළමයින්ට කන්න දෙන්න විදියකුත් නැහැ තෙල් හම්බ වෙන්නේ නැහැ මේක තමයි සෞභාග්‍ය දැක්ම කොළඹ ගිහිල්ලාම අපිට තෙල් ගහගන්න තෙල් නැහැ පෝලිම් ඉඳලා දවසක් කර දවසක් තමයි බස් කරන එක දවසක් තෙල් පෝලිම් ඉන්නෝ අනිත් දවසේ බස් එක දුවලා ඉන්නෝ බලන්න දැන් මං ඊයේ ඉඳලා ඊයේත් හිටියා ඊයේ උදේ 6:20 ඉඳලා අවස 4 වෙනකන් හිටියා ඩීසල් නැහැ මේ අතර ප්‍රසම්පාදන ක්‍රමවලට පිටින් ඉන්ධන ගෙන්නන්න හදනවා කියලා අද පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති වුණා. ඒ කියන්නේ පෝලිම් වල අපිව තියලා ගේන ඉන්ධන ලීටරේනුත් ගසා කන්නද හදන්නේ. පොරතල් තොගයක් මිලදී ගැනීම සඳහා බලශක්තිය අමාත්‍ය ගාමී ලොකුගේ මහතා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පිට. ෆෝචුටි ජෙනරල් ට්‍රේඩින් නැමැති එක්සත් අරාබි එමිරාජෙන් වෙනත් සමාගමකින් පොරතල් බැරර ලක්ෂ 7ක් ගෙන්වීමට යෝජනා කරනවා. අත්හදා බැලීමක්ලු අත්හදා බැලීම මත වසරක කාලයක් ගිවිසුම් ගතවීම කැබිනට් අනුමැතිය ලබා දීලා මොකද්ද මේ ගනුදෙනුව කෝ විනිවිද භාවය මෙච්චර හානියක් සිදු වෙන මොහොතක මේ තෙල් වලිනුත් ගහන්න හදනවානේ ඔබතුමා තෙල් ගේන එක ගැන දැන් කියනවා තෙල් වල හොරකමක් එන්න යනවා කියලා ඔබතුමාලාගේ විපක්ෂයේ කියලාට කියනවා තෙල් ගේන්න කෑස් නෑ කියනවා ඒතර ඔබතුමා මම දැක්කා ඔබතුමාගේ අර උද්දෝෂණේ කියනවා රටවල් තුනකින් කෑසුයි තෙලුයි දෙන්න ඉතින් ඔබතුමා ওই රටවල් තුනේ ඔබතුමා තෙල් ගෙනල් දුන්නොත් ඔබතුමාට ලොකු ජයග්‍රහණයක් මිනිස්සු කොච්චර ඔබතුමාට ගරු කරයිද ඔබතුමා කවදා බලයට ඉද දන්නේ නෑනේ ඉතින් ඔබතුමාට බලය නැති කාලේ හරි මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නම් ඊටමත් හොඳ දෙයක්. ඒ මිනිස්සු ගියයි ප්‍රේමදාස මහත්තයා දක්ෂයේ ගෑස් පස්සේ විසඳුවා. කොටාවේ ජනාධිපතිවරයා බැරි වුණා. ඉතින් ඒ ගෞරවය ගන්න ඔබතුමා. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කිරීමේදී ඒක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් වෙන්නේ. ඒක ගවර්න්මන්ට් ටු අපොසිෂන් නෙමෙයි. බාර දෙන්න රැඩ පෙන්නන්න. මේ අතර IOC ළඟත් අද පෝලිම්. ඒ වගේම ඉන්ධන තිබුණෙත් නැහැ. ඒකට ඇත්තටම හේතුව කුමක්ද? ඉන්දිය ඔයිල් සමාගමේ පිරුම්හල් වලට ඉන්ධන නිකුත් කිරීම ඩීසල් පෙට්‍රල් 180කින් අඩු කරලා තියෙනවා. අද කොළඹ තියෙන පිරුම්හල් වලින් පෙට්‍රල් ලැබුණ 10යි ඩීසල් ලැබුණ 20යි නිකුත් කරන්නේ LIOC පිරුම්හල් වල හිමිකරුවන් ඇනවුම් වලට සල්ලි වැඳලා ඉන්ධන ටික එන්නේ දැන් ඉන්දිය ඔයිල් සමාගම ලංකාවත් එක්ක ඩොලර් මිලියන 500 ඉන්ධන කිව්සුම අස්සම් කරාට පස්සේ පෙරේදාව නැවට පස්සේ කියනවා අපිට සමස්ත ඉන්ධන දෙන්න බැහැයි කියලා මේක උනේ ජනවාරි 3 ඉන්දියාවට තීන වරායේ තෙල් ටැංකි ටික කිව්සුම හොර කිව්සුම කී යටත් කරමු නිසා දැන් විදුලි බලාගාර වලටයි සමස්ත රටේ ඉන්ධන පිරිමැස්න ඉන්ධන නිකුත් කිරීමේ බලය මේ අනුව වැඩි දවසක් යන්නේ ඉස්සලා ඉන්දියාව සතු වෙනවා මේ අතර අදවන විට පොළොන්නරුවේ ගොවියා පවා අසරණ වෙලා ඒ අස්වැන්න නෙලා ගන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වලට ඉන්ධන නැතිකම හේතුවෙන් පොලිමේ විල තෙල් ටික ගන්න ආවට පස්සේ තෙල් ටික නැහැ තෙල් ලැබෙති අයින් කරලා දැම්මන්න අර ඒක ගහන බයිලා ඒක දන්නේත් නැහැ ඒක කියනවා තෙල් පොලින් කොහෙද රටින් තියෙන්නේ කියලා අනේ ඔබතුමා ලෙන්ඩකෝ ඒ ටොපර් එක ඇවිල්ලා බලන්නකෝ පාලකේ කුණම ගන්නකෝ හොඳ නායකත්වයක් ශක්ත දෙවියන්ට වගේ දීලා තියෙනවා නිරන්තර බලය ඇයි මේ ඇමතිවරුන් අපේ මේ පොළොන්නරුව හිටපු ඇමතිවරුන් ඇයි මේක බලන්න බැරි ඇවිල්ලා මේ රොෂන් මාතලට ඇස්පේන්නේ නැද්ද අපේ ගෙවල් වලට ආව අතුකොරල මාතලට ඇස්පේන්නේ නැද්ද එක මහත්ෙක් මෙතෙන් ආවද දෙයියන්තුරේ දැන් රොෂන් මාතර අපි ඡන්දේ දුන්නා ගහන්න ඇවිල්ලා බලකෝ එකෙක් එනවද මෙතෙන්ද කියන්නේ සෞභාගී දැක්ම මේ පේන්නේ මේ බූලියද සෞභාගී දැක්ම තියෙන ඇතුලේ අපි ආනේ හැබැයි හැඳි ගෑවිලා ගියත් අයින ජීවිතේ ශාන්තියක් දෙන්නේ නැහැ මේ අතර අදත් විදුලි කප්පාදුව පැය 5ක කාලයක් ක්‍රියාත්මකයි විදුලි බල මණ්ඩලයට ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් දසදහසක ප්‍රමාණය හෙට දින වන විට අවසන් වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ පිරිපහදුව වහපු නිසා දැන් දැවි තෙල් ටිකක් ඉවරයි වැඩිම වුණොත් දවස් 4කට 5කට පමණයි දැවි තෙල් ප්‍රමාණවත්ව තියෙන්නේ
අම සෙනසුරාද පැහැදිලිව කිව්වා පිරි පහතුව 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වහනවා ඒක නිසා භූමි තෙල් පෝල් යුත් වැඩි වෙනවා විදුලිය කැපිල්ල පැය ගන්න වැඩි වෙනවා කියලා ඒ වගේම ඊයේ ඉඳලා පැය 3 දැන් පැය 5 දක්වා ඉල්ල තිබ්බා ඊටත් එහාය හේතුව මේ වෙන විට පිරි පහතුව සම්පූර්ණ ආණ්ඩුව නවත්ත මේ හින්දා තමයි අද කඩුවර වැඩි වෙලා පෝලිං යුගය තවත් වැඩි වෙලා භූමි තෙල් පෝලිං වල දීලා ජීවිත හානි වෙයි විදුලි බලයට අවශ්‍ය සමස්ත රටටම හිඟයක් නැතුව සහල් තියනවා කියලා බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා කිහිප වතාවක්ම කිව්වා. සතුස හරහා අඩු මිලට සහල් දෙනවා කියලත් කිව්වා. අඩු මිල කොහොම වුණත් මොන සතුසේද දැන් හාල් තියෙන්නේ කියන එකත් ප්‍රශ්නයක්. බිත්තරයක් රුපියල් 32යි. කුකුල් මස් කිලෝවක් රුපියල් 960යි. දැන් ඇත්තටම කියන්න තියෙන්නේ අප කන හැටි ලිපා දණී කියලා නෙවෙයි අපව කන හැටි ලිපා දණී කියලායි අපේ උද්දමනයේ දැන් 117යි මේ යන විදිහට තව මාසයක් යනකොට 125ක් විතර වෙන්න පුළුවන් උද්දමනය කියන්නේ සරලව කිව්වොත් බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම දැන් අද වෙනකොට සමහර සතසවලත් හාල් නැහැ ඇමතිතුමා නම් නිතර කිව්වේ උත්සව සමයේ අඩු මිලට සතසින් බඩු දෙනවා කියලා අඩු මිල කොහම වුණත් හිඟයක් නැතිව හාල්වත් තිබුණොත් ඇති. හාල් ගන්නා මේ හාල් නැහැ නේද? 130යි කිය කිය දැනුත් මේ ටීවී එකේ දානවා. දැම්මට නැහනේ. අමතුමා කියනවා ඕන තරම් තියනවා කියලා හාල්. මේ අමතුමා ගෙදර වෙන්නේ. අද එයිද? අද නේ කවුරු නැහැ කොහොම වෙයිද? සැප තමයි මොනවා. සැප 100 එක කියනවා කොහොම නාඩු 110ට තියනකො අද වන විට මස් මාළු කිරි බිත්තර නෙවෙයි පොල් තෙල් වල පවා මිල ඉහළ යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. බිත්තරයක් රුපියල් 32ක් විතර වෙනවා. කුකුළු මස් කිලෝවක් රුපියල් 960ක් පමණ වෙලා. පොල් තෙල් බෝතලයක් රුපියල් 700ක් දක්වා ඉහළ ගිහින්. කරවල හාල් මැස්සන් මාළු මිල තියෙන්නේත් ඉහළ වායුගෝලයේ. මේ යන විදිහට ගියොත් දවසකට එක වේලක් තියා දවස් දෙක තුනකට සැරයක්වත් එක වේලක් කන්න ලැබුණොත් ලොකු දෙයක්. මෙහෙම කාලයකත් හාල් ලැටය පවා හංගලා වාසි ගන්න මහා පෞකාර ව්‍යාපාරිකයින් ඉන්න රටක් මේක. කැකිරාව ප්‍රදේශයේදී අද සහල් වැටලීමක් කළා. එහිදී විදෙස් වලින් ගෙන එන සහල් අපේ රටේ සහල් එක කලවම් කරලා වැඩි මිලට විකුණන්න සූදානම් කරමින් තිබූ බවයි අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පැවසුවේ. කිලෝ 50 සහල් බෑග් 450ක් 500ක් විතර අතර ප්‍රමාණයක සතුන් සහ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් මේ ස්ථානයේ ගබඩා කර තිබෙනවා. සිල්වර් සහ සයිකල් බ්‍රෑන්ඩ් කියන ඉන්දියාවෙන් ආනයනය කරල ඉවරලා ප්‍රදේශීය වෙළඳ පොළොන් නිකුත් කිරීමට ගබඩා කර තිබෙන තවත් සහල් කිලෝ 25 සහ කිලෝ 50 බෑග් 4000ක විතර ප්‍රමාණයක් එම ගබඩාව තුල ගබඩා කරගෙන තිබුණා පරිභෝජනයේ නුසුදුසුයි කියා සිටින හැඟෙත් ඒ සියලුම සහල් වර්ග වලින් සාම්පල් අරගෙන රජයේ රස පරීක්ෂකවරයා යැවීමට ඉදිරියේදී කටයුතු දා තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාවගත් නිර්භීත තීරණය තමන් අගය කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන් මහත්මිය පවසනවා ඒ අද විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන් මහත්මිය ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඒ ඇය මීට පෙර ආරම්භ කළ බංගලාදේශ සංචාරය නිමවා ඉන්දියාවේද සංචාරය කිරීමෙන් අනතුරුවයි. ඊයේ දිවයිනට පැමිණි ඇය අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද හමු වුණා. ඇමරිකාවයි අපේ අතර තියෙන්නේ ගෝලීය වශයෙන් තියෙන වෙළඳ සම්බන්ධයක්. මේක අපේ රාජ්‍යන් දෙක අතර තියෙන සම්බන්ධතාවයක් විතරක් නෙවෙයි. අපිට තියෙන්නේ නොබිදිය හැකි නිදහසක් කිව්වොත් මම හරි. පෞද්ගලික ව්‍යාපාර අතරත් ලොකු සම්බන්ධයක් තියෙනවා. අපිට දේශපාලන නිදහස ආර්ථික නිදහසින් වෙන් කරන්න බෑ. දෙකම එකක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් නිදහස් මැතිවරණ ක්‍රමය. මම හිතනවා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ. මම මේ දේ ගැන විදේශ කටයුතු අමාත්‍යවරයාගේත් අධිකරණ අමාත්‍යවරයාගේත් අවධානය යොමු කරන්න කැමති. ඒ වගේම විදේශ ඇමතිවරයා මතක් කළා අපේ වාණිජ සම්බන්ධතා ගැන. එය ගොඩක් ශක්තිමත්. ඒ ගැන ඔබට මතක් කරන්න පුළුවන් ගතවෙච්ච කොවිඩ් සමයේදී. ලංකාවේ දැන් මේ තියෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරලා තියෙනවා. ඇත්තටම ඒක ගොඩක් අගය කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගත්ත ඒ තීරණය ගොඩක් නිර්භය එකක්.
ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්ුණා. වත්මන් රජයේ කිසිසේත්ම MCC ගියසුම සඳහා මෙරට ඉඩම් ලබා දීමට කටයුතු කරන්නේ නැති බවයි අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා විවාදයට එක් වෙමින් ප්‍රකාශ කළේ. जनाधिपति गोटाबी राजपक्ष महिंद राजपक्ष अगमेतुमेंट ස්ථාන වලින් ඉඩම් දෙන්න ඉඩම් නිදහස් කරන උත්සාහයන් කියන බව අපි හොඳට දන්නවා. තෙල් මිල නොදන්න වුණාට රජරට පළාතේ දේශපාලනඥයෙක් විදියට තමන්ගේ ප්‍රදේශයේ ගොවි ජනතාව අද ඉඩම දිහා බලාගෙන හූල්ලන ආකාරය ගැන ඇමතිවරයාට හොඳ අවබෝධයක් ඇති කියලයි මම නම් කල්පනා කරන්නේ. මේ ආපාලන ආණ්ඩුව කෙටුම්පත් කරපු පනතද ඔබතුමා ඉදිරිපත් කළේ. ඒක අපි අහටවත් දැක්කේ නැහැ. මම හුඟක් මහන්සිලා මේක හැදුවේ. අපි කිසිම කෙටුම්පතක් මගේ අහටවත් දැක්කේ නැහැ මම. නෑ ආණ්ඩුවේ නෝ මම ආණ්ඩුවේ අපි ඔක්කොම ආණ්ඩුවේ තාම ආපොයි ඔය විපක්ෂයට නම් අපි ගෑවෙන්නවත් දෙන්නේ නෑ ඔය කුණු විපක්ෂයට මේ ආණ්ඩුව ඉඩම් වෙන්දේසි කරුවෙක් බවට පත් වෙලා මේ රටට වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් මේ රටේ තියෙන ඉඩම් ටික බේර ගන්න කටයුතු කරන්න වෙලා තියෙනවා පාසදේව ඇමතුමා මම දන්නේ නැහැ දැන් ඔබතුමා ඇමතුමා කියන්නද මන්ත්‍රීතුමා කියන්නද කියලා අමාත්‍යුරේ ඉන්නවද නැද්ද කරුණාකරලා කොන්ද 50ක් ඇතුව අමාත්‍යුරෙන් ඉල්ලා අස්වෙන්න එහෙම නැත්නම් ජනාධිපතිතුමාට කොන්ද 50 තියෙන්න ඕනේ මෙතුමාම අස් කරන්න මධ්‍යම අධිවේගී මාර්ගයේදී අපි වන්දි ලබා දුන්නු ඒකේ බහුතරයක්ම තියෙනවා වන්දි ටික ලබා ගන්න බැරුව ලෝකේ හමුදා මූලස්ථානයක් මං ඉදන්නේ විකුරමු එකම රට විශාල ගනුදෙනු අතයට සිදු කරමින් මේ රටට විශාල හානියක් සිදු කරනවා වර්තමාන රජය. අද මේ සමගි ජන බලවේගයට එකතු වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයේ උදවියට සම්බන්ධය තමයි දා උතුරු දිවිච්ච ඔය පුස්තකාල ගිනි තිබ්බේ. අභූත චෝදනාවක් ඒක. ජාතික පක්ෂය ඉදලා සමගි ජන කියනකොට පොඩ්ඩක් නියම් කූම් කූම් ගන්නවා. යාපනයේ පුස්තකාලයට ගිනි තියපු අපේ කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා දැන් ඔබතුමා නම කියන්න. හරි බොහොම සුදි කරතුමා. ඉතින් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය කියන්නේ දෙකක් නෙමෙයි එකයි. අය බොක්කුද හිටපෙවුම තමයි ඉන්නේ අලුත් දෙවුන් නෙමෙයි දසනායක මැතිතුමා මෙනේ මරුවා කියලා චෝදනා තියෙනවා මැතිතුමා ඔහුගේ හිටපු රියදුරා අමු දසනායකට ඇඟිලි දික් කරලා දුන්නාටයි කියන්නේ දැන් කරුණා අම්මාන් මැතිතුමා පිල්ලයන් මැතිතුමාලා ඉන්නේ මැතිතුමා ළඟ කණ්ණායමේ හොර අපිට මේ LTT චෝදනාව දාලා මහවුන් රටවල් වලට අපේ ඉඩම් සම්පත් දෙනකොට වෙන රට වලට අපේ අවකාශය දෙනකොට අපේ දේපළ දෙනකොට පොඩි උන් දෙනවා මේ ගොඩේ තියෙන ඉඩම් වලට රාජාවලිය මම ඊය පෙරලා පෙරලා හොයලා බැලුවා කිසිම යුගයක මේ වගේ දුර්වල පාලකයෙක් ඉඳලා නැහැ. තුම්බිය නෙමෙයි අද 10-12 බියක් රටේ ඇතිලා තියෙන හැවතැනම බිය. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තු හේත්ත. පීතෝ බෞතු ලෝකෝත රාජා බෞතු ධම්මිකෝ. රජා ධර්මිෂ්ඨන රටට සස්සික භාවය ඇති වෙනවා. ඒක ඇත්ත කතාව. රෝටාබේ මහත්තයා ගැන මෙතන මේ කට්ටිය ද්වේෂයෙන් කතා කරනවා කියලා හලහල ඉන්නවා අද වැටේ හෙට වැටේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ප්‍රතිපත්තියක් තමයි මේ ආණ්ඩුව දිගින් දිගටම අරගෙන යන්නේ. ඉඩම් මත්පත් කර ගැනීම හොඳ නම් දරුව කප්පිටෙක් තමයි මේ බැසිල් රාජපක්ෂ මහත්තයා. එතකොට අර පහුගිය කාලේ ලොකු සාකච්ඡාවක් ගියා MCC ගිවිසුම හරහා. ඇමරිකාවේ වික්ටෝරියා නූල්ලන් හීන් නූලෙන් අපේ රටට එනකොට මේ රටේ MCC ගිවිසුම පිළිබඳ ඉඩම් අලවිය පිළිබඳ මහා කටයුත්තක් සිද්ධ වෙනකොට ඒක ආපහු ඈවර කරලා විකුණන එක තමයි මේගොල්ලන්ගේ සිස්ටම් එක. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.